අපි නම් දකින්නේ පොලිසිය විතරයි අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් මේ රටේ තියෙන්නේ කියලා. මොකද පොලිසියට පොලිමක් නැහැ, විනයක් නැහැ, ආවා ගැහුවා දෙල්ටි කාරගෙන ගියා. සමහර වෙලාවට දොස්තරලා පොලිමේ. ඒ නිසා අපි කියන්නේ මේකයි ජනතාවට. ඔබට මීට පස්සේ බේත් ටිකක් ගන්න ඕන නම් යන්න පොලිසියට. ඔබේ තුවාලෙට බේත් ටිකක් දාගන්න ඕන නම් යන්න පොලිසියට. ඇයි මේ රටේ එකම අත්‍යවශ්‍ය සේවාව තියෙන පොලිසිය? ඔබේ ළමයට උගන්න ගන්න ඕන නම් යන්න පොලිසියට. මගේ රාජකාරිය එකම මාධ්‍ය වේදේ. අපිත් එහෙම තමා. අපිත් එහෙම දවස් පහ ආයේම අපිත් වැඩට ඇවිල්ලා තමා තියෙන්නේ මේ. එහෙම කියන්න එපා. මොනවාද ඔයාගේ ඒවා කොහෙද වැඩ කරන්නේ? අවුස්සප්පි සේවා නිලධාරීනි නගර සභා එම්.ඔ.එච්.එක. ආ එතකොට ඔයගලන්ට තෙල් දෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ නේ? තෙල් දෙන්නේ නැහැ. පොලිමේ ඉඳ අපිට කාලයක් නැහැ. ක්ලිනික් උදේ 7:00 පටන් ගන්න ඕනේ. පොලිමේ පිට පෙරන අපිට තෙල් දෙන්නේ නැහැ. එතකොට මේ රජයේ සේවකයන්ට දෙනවා කියලා කියන්නේ මොකද? රජයේ සේවකයන්ට දෙන වේදී අපිට හම්බ වෙන්නේ නැහැ. කල්ලෙක් පයිසල වැඩක් නැහැ. ඊට පස්සේ අපි මාධ්‍ය රුත් මේවා වෙලෙත් විතරයි වෙන්නේ. මම ඉන්නේ මීගමුව දෙල්ලත්ත හන්දියේ සිපෙට්කෝ බිරවුන්හල ඉස්සරහා ගෝට ගමේ. අපි පැය 24ම මෙතන ඉන්න නිසා මේ සෙඩ් එකේ වෙන සිදුවීම් ගැන අපි හොඳ විමසිල්ලෙන් ඉන්නේ. අපි පෞගිය දිනවල උද්ඝෝෂණයක් කරා තෙල් මිල වැඩි, තෙල් පෝලිං ඉඳ මිනිස්සු අමාරුවේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට මොකක් හෝ විසඳුමක් මේකට දෙන්න කියලා. නමුත් අපේ කරන ලද අරගල කිසිවකට සහභාගී නොවි තෙල් ගණ්ඩ පෝලිං වල හිටපු මිනිස්සු හිටියා. අපි ඔවුන්ට කිව්වා මේ ඔබ වෙනුවෙන් අපි පෙනී හිටින්නේ ඇවිල්ලා මේ උද්ඝෝෂණ වලට දායක වෙන්න කියලා. නමුත් ඒ කිසිවෙකුත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. මෙතනින් තෙල් ටික ගහ ගන්නවා, එමීට මාරු වෙලා යනවා. ඒක තමයි ජනතාවගේ தත්ත්වය. නමුත් ඊයරෑ සිදුවීමක් වුණා. ඊයරෑ තෙල් ඉවරයි කියලා සෙඩ් එක වැහැව්වා, ලයිට් ඕෆ් කරුවා. නමුත් මිනිස්සු ගියේ නැහැ. මිනිස්සු එතන පිරිහිලා හිටියා. ඇවිල්ලා ඊට පස්සේ පොලිසිය සහ කැරලි හමුදාව ඇවිල්ලා ඔවුන්ව පන්නලා දැම්මා. එතකොට ඔවුන් දුවගෙන එනවා අපි ගාවට. ඇවිල්ලා කියනවා මෙන්න මේ පොලිසිය කට්ටිය බීලා. පොලිසිය අපිට ගහනවා, ඔයාලා ඉන්නවා ඔයාලා මෙතනටලා ඉන්න එපා, අසාධාරණයට විරුද්ධව පෙනී හිටින්න.
මේ අපිට මේ 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 විදියට පොලිසිය අසාධාරණකම් කරනවා කියලා. ඉතින් අපි එයාලට කිව්වේ ඔයාලට පොලිසියෙන් දැන් අසාධාරණක වෙනවා කියලා කියන්නේ ඔයාලට කෙලුණාම. එහෙම නෙමෙයි. එහෙනම් හෙට උදේට එන්න. ඇවිල්ලා කියන්න අපිට මෙන්න මේ අසාධාරණයක් තියෙනවා. අපිට තෙල් ගා ගන්න විදියක් නැහැ. මෙන්න මේම මේ තෙල් මිලාදිකයි ඒකට විරුද්ධව සටන් කරන්න. එහෙම එන්න. එතකොට අපි සහයෝගය දෙන්නම්. හැබැයි ඔයාලට කෙලුණාම අපි ගාවට එන්න එපා. අපි එකාට එක එකාට කඩේ යන්න සූදානම් නැහැ කියලා. ඒ සහෝදරවරු අද ඉන්නම් කියලා කියා මම විශ්වාසයක් නැහැ. අපි මෙතන ඉන්නේ ඉඳ අපි එක දෙයක් දකිනවා. මේ තෙල් පෝලිං වල වෛද්‍යවරු ඉන්නවා. විදුහල්පතිවරු ඉන්නවා. ගුරුවරු ඉන්නවා. විඳමු අම්මලා ඉන්නවා. නර්ස්ලා ඉන්නවා. ඒ සියල්ලම අත්‍යවශ්‍ය දේවල්. නමුත් කරුණ කනගාටුවට කරුණ අපි නම් දකින්නේ පොලිසිය විතරයි අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් මේ රටේ තියෙන්නේ කියලා. මොකද පොලිසියට පොලිමක් නැහැ, විනයක් නැහැ, ආව ගැහුවා වෙල් ටික අරගෙන ගියා. සමහර වෙලාවට දොස්තරලා පොලිමේ. ඒ නිසා අපි කියන්නේ මේකයි ජනතාවට. ඔබට මීට පස්සේ බේත් ටිකක් ගන්න ඕන නම් යන්න පොලිසියට. ඔබේ තුවාලෙට බේත් ටිකක් දාගන්න ඕන නම් යන්න පොලිසියට. ඇයි මේ රටේ එකම අත්‍යවශ්‍ය සේවාව තියෙන පොලිසිය? ඔබේ ළමයට උගන්න ගන්න ඕන නම් යන්න පොලිසියට. මොකද අපි දකින්නේ ඒකයි. ඒක අසාධාරණයි. ඒ නිසා මම ඉතාම ආදරෙන් කරුණාවෙන් කියනවා පොලිස් නිලධාරියාගේ යුනිෆෝම් එකට අපි හරි ආදරෙයි. අපි උත්සාහ කරනවා ඔවුන්ට ගෞරවාන්විතව ඒ රාජකාරිය කරන්න කියලා. දේශපාලකයන්ගේ දේවල් වලට යට වෙන්නේ නැතුව කොන්දක් තියාගෙන නියම ජෙන්ටල්මන් කෙනෙක් විදියට අපි පොලිසියට කියනවා කටයුතු කරන්න. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. හැබැයි ඔය යුනිෆෝම් එක අනීතිය අනීතියට භාවිතා කරන්න එපා. මේ රටේ නීතියක් තියෙන්න ඕන, විනයක් තියෙන්න ඕන. නැත්තම් මේ රට හදන්න බෑ. ඒක හදන්න තමයි පොලිසිය ඉන්නේ. පොලිසිය නීතිගරුක විය යුතුයි, පොලිසිය විනයගරුක විය යුතුයි. එහෙම නැත්තම් එන්නේ අර්බුදයකටපත් වෙනවා, ලොකු ප්‍රචණ්ඩත්වයකට රට ගෙන යනවා. ඒ නිසා නැවත වතාවක් කරුණාවෙන් කියනවා ප්‍රචණ්ඩත්වයක ජනතාව තල්ලු කරන්න එපා. මේ සාමකාමී පරිසරයක් ගොඩනගන්න නම් නීතිය අකුරට ඉෂ්ට කරන්න. ස්තුතියි.